ආයුබෝවන්. 2025 වර්ෂයට අදාළ ඔබගේ ලග්නයට පලාපල විස්තරය ගෙන එන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් 2025 නවවසර ඔබට කොහොම වෙයිද කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරද්දී 2025 වර්ෂයේ අප්‍රේල් මාසේ අලුත් අවුරුදු තත්කාලයේ කොයි වගේද කියන බලපෑම අපි මේ පලාපල විස්තරය තුළ අඩංගු කරලා තියෙනවා. එතකම සෙසු උපග්‍රහයන් සහ ශනිගේ අදාළ වන උපග්‍රහයන් ගුලික සහ මාන්දිගේ ක්‍රියාකාරී තත්ත්වය කොහොම බලපානවද කියන කරුණු කාරණා මේ තුළ අඩංගු වෙලා තියෙනවා. 2025 වර්ෂයට අදාළව ග්‍රහණ ග්‍රහ යුද්ධ කොහොම ක්‍රියාත්මක වෙනවාද, ඒත් සමගම රාශි මාරු කිරීම, දැන් ග්‍රහයන්ගේ විවිධ මාරුවීම් ඔබ දන්නවා, මාසෙන් මාසේ සතියෙන් සතිය විවිධාකාරයෙන් පලාපල විස්තරගෙනවා. ඉතින් මේ සියලුම විස්තර කැටි කරලා ඒ එකතු කරලා ඒ විස්තරයත් මේ තුළ අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව තත්කාල ලග්නේ මේ 2025 වර්ෂයේ උදාවන තත්කාල ලග්නේ තියෙන විස්තරත් ඇතුළත් කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට වැළවොත් එහෙම බාධක ස්ථානාධිපති බවට පත්වෙන්නේ බුද, 64 නවංශාධිපති බවට පත්වෙන්නේ කුජ, 22 දෙර්කානාධිපති බවට පත්වෙන්නේ කුජ, මාන්දි කුම්භ රාශිගතව ඉන්නවා, ගුලික මීන රාශිගතව ඉන්නවා, ප්ලූටෝ මකර රාශිගතව, නෙප්චූන් මීන රාශි, යුරේනස් මේෂ රාශි, ආත්මකාරක ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ බුධ ග්‍රහය. එතකොට දශාව විදිහට පෙන්වුම් කරන්නේ රවිගේ දශාව, අතුරු දශාව විදිහට පෙන්වුම් කරන්නේ රාහුගේ අතුරු දශාව, විදසා විදිහට පෙන්වුම් කරන්නේ බුධගේ විදසාව, හෝරා ලග්නේ ගටි ලග්නේ කියන දෙකම වැටෙන්නේ ධනුවට, පාක ලග්නේ වෘෂභ, ආරූඪ ලග්නේ තුලා, මේ ආකාරයෙන් තියෙන ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා ඇතුළත් කරලා තමයි අපි 2025 ලග්න පලාපලය ඔබට ගෙන එන්නේ. ඉතින් 2025 නව වර්ෂයේ ඔබට කොහොම බලපෑමක්ද තියෙන්නේ කියන කාරණාව විශ්ලේෂණය කළ බලද්දී ඔබගේ ලග්නයට අදාළ විස්තර තමයි අපි ගෙන එන්නේ. ඊට අතිරේක වශයෙන් ඔබට බලපාන ආකාරය කොහොමද කියලා දැන කියා ගන්නට නම් ඔබගේ ජන්ම පත්‍රයේ ඒ සටහන තියෙන්නේ. එතකොට එහි තියෙන ප්‍රබල ග්‍රහයන්ගේ தত্ত্বය මේ කියන පලාපලයේ තියෙන අශුභතාවයන් බිඳින්නට සමත් වෙලා තින්නට පුළුවන්. ඒත් සමගම එහි තියෙන ප්‍රබල ග්‍රහ සංයෝගයන් යෝගයන්ගේ බලය මේ කියන අශුභතාවයන් බිඳලා ඔබගේ තියෙන පලාපල தත්ත්වය තවත් යහපත් කරලා තියෙන්නට පුළුවන්. ඉතින් ඒ தත්ත්වයන් අපි දන්නේ නැහැ, මොකද ජන්මපත්‍රය ඔබ යතේ තියෙන්නේ. ඉතින් ඒ ජන්මපත්‍රය ඔබ යොමු කළොත් මේ WhatsApp අංකයට අපිට පුළුවන් ඔබගේ ඒ ජන්මපත්‍රයේ 2025 නව වර්ෂයට කොහොම බලපානවද කියන කාරණය පැහැදිලි කරලා දෙන්නට. අපි දැන් බලමු ඔබගේ ලග්නයට අදාළ කොහොම බලපෑමක් තියෙනවද කියන කාරණාව. මේෂ ලග්නය 2025 නව වර්ෂයේදී විවාහයට මිතුරු උපකාර හිමි වසරක් බවට පත් වෙනවා. ඒත් සමගම ඔබගේ විවාහ බාධා අවසන් වන තත්ත්වයකයි ඔන්න 2025 වර්ෂයේදී ඔබට තියෙන්නේ. විවාහ ගැළපීමේදී පැමිණි දෝෂයන්ට නිවැරදි ප්‍රතිකර්ම කරන්නට යොමු වීම තුළ විවාහ දිවියේ සාර්ථක තත්ත්වයක් ඇති වෙනවා කියන කාරණය කියන්නට ඕනි. මංගල යෝග ක්‍රියාකාරී වෙනවා. විවාහ යෝජනා ඔබට රාශියක් ලැබෙන තත්ත්වයකයි තියෙන්නේ. නව රැකියාවකට යහපත් බලයක් තියෙන වසරක් බවටයි ඔන්නපත් වෙන්නේ. විදේශ රැකියා බලාපොරොත්තු ඔබගේ ඉෂ්ට සිද්ධ වෙනවා. රැකියා ස්ථානයේ අයෙකුගේ සිත් පීඩාවක් ඇතිවන තත්ත්වයකට ඔබට මුහුණ දෙන්නට තියෙනවා. ඥාති උපකාර රැකියාවට හිමි වෙනවා. ආයතන ප්‍රධානීන්ගේ වරප්‍රසාද ඔන්න ඔබට ඇති වෙනවා. විදේශ රැකියා කේන්දර දෝෂ අනුව ප්‍රමාද වෙච්ච අය ඉන්නවනේ, ඔන්න ඒ අයට සුදුසු ප්‍රතිකර්ම කරගන්න එක නම් යහපත් කියන කාරණේ සිහිපත් කරන්නට ඕනි. අධ්‍යාපන වීසා බලාපොරොත්තු ඉටු වීම සිද්ධ වෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවන් වත්පිළිවෙත් ඉටු කිරීමට යොමු වෙන එක ඔන්න වැදගත්. උසස් අධ්‍යාපනය ඥාති උපකාර හිමි කරන තත්ත්වයකයි තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාග දරුවන් අපේක්ෂිත උසස් පෙළ අධ්‍යාපන අවස්ථාවන් විවර කර ගැනීමකට ලක් වෙනවා. නව අධ්‍යාපන සමගම ඔබගේ නව ආයෝජන සඳහා
මුදල් ලැබීම ඇති කරන තත්ත්වයකුයි ඔන්න තියෙන්නේ. තැන්පත් ධනයේ නීතිමය ගැටලු ඉස්මතු වෙන්න තියෙන හැකියාව නිසා ග්‍රහ දුබලතා තියෙන අය විශේෂයෙන්ම ප්‍රතිකාරම කරගන්න යොමු වෙන එක වඩාත් වැදගත් කියන කාරණයක් අවධාරණය කරන්නට ඕනි. ඥාතීන්ගේ ධන ප්‍රතිලාභ ඇති කරන වසරක් බවටයි ඔබට පත් වෙන්නේ. විදේශගත පුද්ගලයන්ගෙන් ඔබට වත්කම් ඇති කරන තත්ත්වයක් තියෙනවා. පාද ආශ්‍රිතව වේදනාවලට මුහුණ පාන්නට තියෙනවා. හෘද රෝග සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අවශ්‍ය වසරක් බවට ඔබට පත් වෙනවා. වෘෂභ ලග්නය 2025 නව වර්ෂය ඔබට කොහොම බලපෑමක් තියෙනවද කියන කාරණේ අපි බලමු. අපල තත්ත්ව බලපෑම් සහිත විවාහ පාර්ශ්වයන් සඳහා සුදුසු වත්පිළිවෙත් ප්‍රතිකර්ම ඉටු කිරීම විවාහ සාර්ථක තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ ගැන විශේෂ අවධාරණයක් ඔබ ගත යුතුයි. යහපත් ගතිගුණ සහකරුවන් හිමිවන වසර. හොඳ නැකත් ලැබෙනවා. විදේශගත අයගේ මුදල් විවාහයට ලැබෙනවා. රැකියාවට මිතුරුකුගේ විශේෂිත උපකාර හිමිවන තත්ත්වයකුයි තියෙන්නේ. අපේක්ෂිත උසස්වීම හෝ ස්ථාන මාරුවට සුදුසු වත්පිළිවෙත්වලට ඔබ යොමු වෙන්න එය ඔබට හිමි වෙනවා. ධනාත්මක රැකියා පරිසරයක් ඔන්න ඇති කරනවා. රැකියා ආතතිය අඩුවෙන වසර. වාස්තු දෝෂ පරීක්ෂා කරලා ඒවා නිවැරදි කර ගැනීම තුළ දරුවන්ගේ පැවති අධ්‍යාපන දුබලතා අඩු වෙලා යහපත් වෙන තත්ත්වයක් තියෙන්නේ. සාමාන්‍ය පෙළ දරුවන්ගේ ධාරණ ශක්තිය යහපත් වෙනවා. විදේශයේ සේවා කරන අය අධ්‍යාපන සම්පත් ඔන්න ඔබට ලබා දෙනවා. පූර්ව ළමාවිය දරුවන් ඉහළ අවබෝධ මතක ශක්තියක් දක්වන ස්වභාවයකුයි පෙන්නුම් කරන්නේ. මෙතෙක් නිසි ලෙස නොලද පැරණි ණයක් ඔන්න ඔබට හිමි වෙනවා. මවගේ පාර්ශවයේ අයෙකුගේ දේපල ලැබීමක් ඇති වෙනවා. මියගිය අයෙකුගේ වස්තුවක් හිමිවන වසරක් බවට පෙන්නුම් කරන්නේ. ආයෝජන සිදු කිරීම ඉහළ ලාභාංශ ලබන වසරක් බවට ඔබට පෙන්වනවා. පසුගිය වසරේ ආයෝජන ප්‍රතිලාභ ඉහළින්ම හිමිවන වසරක්. ඔබට විශේෂයෙන් කියන්නට ඕනි කාරණේ තමයි ලිස්සන ස්ථානවල අනතුරු ඇතිවන තත්ත්වයකුයි ඔබට තියෙන්නේ. මිතුන ලග්නය 2025 නව වසර කොහොමද කියලා බලමු. විවාහ සඳහා විසි පොරොන්දම් වලට අතිරේකව විවාහ දෝෂ පරීක්ෂා කර ගැනීම යහපත් විවාහයකට ඔබට මඟ පාදනවා. ඉතින් ඒ ගැන විශේෂයෙන් ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ. විවාහ ප්‍රමාද කේන්දර ඇති අයට ඒ දෝෂ ප්‍රතිකර්ම කිරීම මේ වසරේ විවාහ බලය ඇති කරන තත්ත්වයක් විදිහට පෙන්වුම් කරනවා. ඥාති විවාහයකට වැඩි බලයක් තියෙනවා. රැකියා ස්ථාන උපකාර විවාහ පාර්ශ්වවලට හිමි වෙනවා. අමතර රැකියා ව්‍යාපාර කිරීමේ අවස්ථාවන් ඔන්න ඔබට ලැබෙනවා. අහස පොළව ආශ්‍රිත රැකියා ජීවිතවල ඉලක්ක ළඟා කරගන්නා අවසර බවට පත් වෙනවා. ධනාත්මක චින්තනය රැකියාවේ ඔබගේ වර්ධනයට හේතු කාරණා ඇති කරනවා. රැකියා ස්ථානයේ යුතුකම් ඉටු වෙනවා. වෘත්තීය අධ්‍යාපන අවස්ථාවන් සාර්ථක කරගන්නා වූ තත්ත්වයකුයි තියෙන්නේ. උසස් අධ්‍යාපන වියදම් දරන වසරක් විදිහට පෙන්වුම් කරනවා. නව විෂයන් අධ්‍යාපනයට අවස්ථාවන් විවර වෙනවා. තරඟ විභාග ජය අත්වන තත්ත්වයකුයි තියෙන්නේ. මුදල් හා ආර්ථික වාසි හිමි වසරක් විදිහටයි පෙන්වන්නේ. මුදල් ස්ථානවල වාස්තු දෝෂ පරීක්ෂාව හා නිවැරදි කිරීම තුළ ඉහළ ධනලාභ ඔබට ඇති කරන වසරක් බවටයි පෙන්වුම් කරන්නේ. මුදල් ඉතුරුම් හා ලාභාංශ ධනාත්මකව හිමිවන තත්ත්වයක් තියෙනවා. කොටස් වෙළඳපළ ඔබ ජය ගන්නවා. පේශි ආශ්‍රිතව වේදනාවලට ඔබට මුහුණ පාන්නට තියෙනවා. කටක ලග්නයට 2025 නව වර්ෂයේ කොහොමද කියලා බලන්නටයි දැන් සූදානම් වෙන්නේ. වැරදි විවාහයකට දුර්වල ග්‍රහ බලය හේතු වෙන්නට පුළුවන් නිසා අදාළ පරිදි ඔබ ප්‍රතිකර්ම කළා සාර්ථක විවාහයකට මඟ පාදා ගන්නට උනන්දු වෙන්නට ඕනි. විවාහ බලාපොරොත්තු ඔන්න ඔබගේ ඉටු වෙනවා. විදේශ විවාහ යෝජනා තෝරා ගන්නට ඔබට එනවා. ආතර සම්බන්ධතා විවාහයකට වැඩි බලයක් තියෙන ස්වභාවයකුයි පවතින්නේ. නාවික සාගර භූ අභ්‍යන්තර වස්තුලාභ ධනලාභ රැකියාව ආශ්‍රිතව ඇති කරන්නා වූ තත්ත්වයක් තියෙන්නේ. රැකියාවේ වරප්‍රසාද හා බෝනස් වාසි වගේ දේවල්
ලැබීම ඔබට ඇති කරනවා. විදේශ රැකියා කරන්නට අවස්ථාව ඔන්න සැලසෙනවා. රැකියා මිතුරු උපකාර ඔබට හිමි වන තත්ත්වයක් තියෙන්නේ. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා පසුබැසීමක් ඇතිවීම නිසා වත්පිළිවෙත් කරලා කේන්දර ප්‍රතිකර්ම කරලා ඔබ සාර්ථක වෙන්නට ඕනි. අධ්‍යාපනයට වැඩි මුදලක් ආයෝජනය කරන වසරක් විදියටයි පෙන්නුම් කරන්නේ. අසල්වාසීන්ගෙන් අධ්‍යාපන මාර්ග මාවත් විෂය ධාරා සඳහා සහයෝගය ලැබෙන වසරක් විදියටයි පෙන්නුම් කරන්නේ. ඉතිරි කිරීම සඳහා පෙළඹෙන වසරක් බවට පෙන්නුම් කරනවා. වියදම් කළමනාකරන හැකියාව විශිෂ්ටත්වය දක්වන තත්ත්වයකුයි තියෙන්නේ. ආයෝජන කොටස් වෙළඳාම ලාභදායී වන වසරක් බවට පෙන්නුම් කරනවා. ඔබට ඔන්න මුත්‍රා රෝග නම් ඇති කරනවා. ඊට අමතරව පපුවේ වේදනා ඇති වෙනවා. සිංහ ලග්නයට 2025 නව වර්ෂයේ කොහොමද කියලා අපි බලමු. මිතුරු උපකාර විවාහයට ලැබෙනවා. දෙමාපිය ආශිර්වාදය හා ඥාති උපදේශනය විවාහයට ලැබෙනවා. වාස්තු පරීක්ෂාව හා නිවැරදි කරගත් තැනක නව යුවළ වාසය සඳහා කටයුතු කරලා විවාහ දිවිය සාර්ථක කරගන්න. ඉතින් ඒ ගැන විශේෂිත අවධානය යොමු කරන්න. පුද්ගල කේන්දර දෝෂ තත්ත්වයට ප්‍රතිකර්ම නොකිරීම තුළ විදේශ රැකියා ප්‍රමාදයක් ඔබට ඇති කරනවා. ඒ මගහරවා ගන්න නිසිවත් පිළිවෙත් කරන්න. ආයතනික සේවක උපකාර ඔබට ඇති කරනවා. අපේක්ෂිත ස්ථාන මාරු හිමි වෙනවා. ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ග බිහිවන වසරක් විදිහටයි ඔබට පෙන්වන්නේ. අධ්‍යාපනයේ සම්බන්ධව ග්‍රහ දුබලතා සහිත කේන්දර තියන අය මතක ශක්තිය අඩුවන ඒ දෝෂ තත්ත්වයට ප්‍රතිකර්ම කරලා එය මගහරවා ගන්න කටයුතු කරන්නට ඕනි. අධ්‍යාපනය සම්බන්ධව ඒත් එකම ධනාත්මක අධ්‍යාපන මානසික තත්ත්වයක් ඇති වෙනවා. අධ්‍යාපනයේ ලබා ඇති පරාජයන් ඔබ ජයග්‍රහණයට මෙහෙවන වසර බවටයි පෙන්නුම් කරන්නේ. ආයෝජනවල ලාභාංශ ඉහළින්ම ලැබෙන තත්ත්වයක් තියෙන්නේ. ඔබ සතු අලෙවි කරන දැනුම ජයග්‍රහණයට ඔබ මෙහෙවනවා. නව ව්‍යාපාර ආරම්භ කරන වසර බවට පත් වෙනවා. විදේශ මුදල් ව්‍යාපාරයට ලැබෙනවා. උදරයේ ඉහළ වේදනාවක් ඔබට ඇතිවන ස්වභාවයක් වෙයි පෙන්නුම් කරන්නේ. කන්‍යා ලග්නයට 2025 නව වර්ෂයේ කොහොමද කියලා අපි බලමු. රැකියාව ආශ්‍රිත වන විවාහ සහකරු යෝජනා ඔබට පැමිණෙනවා. විවාහ නැකත් දුර්වලතා පැමිණෙන නිසා ඒ සඳහා දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු සම්බන්ධ කරගෙන කටයුතු කරන්නට ඔබ වග බලා ගන්න. විවාහයේ දේපල වත්කම් වර්ධනය සිදු කරන තත්ත්වයකුයි තියෙන්නේ. ප්‍රභූ හා විධායක මට්ටමේ රැකියා අයහපත් ග්‍රහ බලය හේතුවෙන් පුද්ගල කේන්දර අනුව දෝෂ ප්‍රතිකර්ම වලට යොමු වෙලා සාර්ථක තත්ත්වය ඇති කරගන්න. රැකියා තරඟ විභාගවලින් ඉහළ ලකුණු හා ජය අත්කරන තත්ත්වයක් තියෙන්නේ. රැකියා සතුරු පුද්ගලයන්ගේ බලය බිඳ වැටෙන තත්ත්වයකුයි පෙන්වන්නේ. ස්වයන් රැකියා කරන්නන්ගේ රැකියා සාර්ථකභාවයට පත්වන වසර විදිහට පෙන්වනවා. නව විෂයන් අධ්‍යාපන අවස්ථාවන් රාශියක් ලැබෙන තත්ත්වයකුයි තියෙන්නේ. විදේශ අධ්‍යාපන සාර්ථක තත්ත්වය හා වීසා ලැබීම් වගේ දේවල් ඔන්න ඔබට ඇති වෙනවා. මාර්ගගත ඔන්ලයින් අධ්‍යාපන අවස්ථා රාශියක් ඔබට ඇති වෙනවා. හදිසි ධනලාභ ධනවාසනාවන් ඔබට ඇති කරනවා. ඥාති වස්තු වත්කම් ලැබීම් ඇති කරනවා. ව්‍යාපාරික ස්ථාන වාස්තු දෝෂ පරීක්ෂා කරලා නිවැරදි කිරීමෙන් ඔබගේ ව්‍යාපාරික සාර්ථක තත්ත්වයක් ඇති වෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. උගුරෙන් පහළ කොටස වම් පපුව කොටස ඔබගේ වේදනාවට පත් වෙනවා. තුලා ලග්නයට 2025 නව වර්ෂයේ කොහොමද කියන කාරණේයි අපි කියන්නට යන්නේ. කේන්දර දෝෂ ඇති අයගේ විවාහ නීතිය සම්බන්ධව ගැටලු ඉස්මතු වෙන තත්ත්වයකයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ නිසා නිසි පරිදි ඔබ ප්‍රතිකර්ම කළ සාර්ථක වෙන්නට ඕනි. වාසනාවන්ත සහකරුවන් හිමි කරනවා. බලවත් විවාහ නැකත් පවතින තත්ත්වයකයි තියෙන්නේ. සූදු කැනීම් ශේෂ්ත්‍ර වගේ රැකියාවල වාසනාව සහිත තත්ත්වයකුයි තියෙන්නේ. විදේශ රැකියා බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. රැකියාව ආශ්‍රිත හදීසි අනතුරකට ඔබට මුහුණ දෙන්නට තත්ත්වයක් තියෙනවා. රැකියාව සම්බන්ධව මහජන ප්‍රසාදය ගොඩ නැගෙන තත්ත්වයක් තියෙන්නේ. අධ්‍යයන පිරිසට වාස්තු දෝෂ බලපාන නිසා ඒවා පරීක්ෂා කරන්න සහ නිවැරදි කරගන්නට ඔබ යොමු වෙන්න. උසස් අධ්‍යාපන කටයුතු වලට කේන්දර දෝෂ අනුව බාධා වන පිරිස
නිසි ප්‍රතිකර්ම සඳහා යොමු වෙලා ඒ තත්ත්වයන් ජය ගන්න වෙනවා. ඥාතීන්ගේ අධ්‍යාපන උපකාර ලැබෙන වසරක් විදිහට පෙන්වුම් කරන්නේ. ආහාර ද්‍රව්‍යමය උපකාර මූල්‍යමය වාසි අත්පත් වන වසරක් ඔබට. සේවා අලෙවි කරන අයට ඉහළ මූල්‍ය ලාභ ඇති වෙනවා. අක්‍රීය මුදල් ලිපේීම් ක්‍රම සාර්ථක වන වසරක් විදිහට පෙන්වුම් කරන්නේ. හෘදය ආශ්‍රිතව රුධිර ආශ්‍රිතව ඔබට පීඩාත්මක තත්ත්වයක් ඇති වෙනවා. වෘශ්චික ලග්නයේ 2025 නව වර්ෂයේ කොහොමද කියලා බලමු. විවාහ කල්යාම් පවතින කේන්දර පුද්ගලයන් එය පරීක්ෂා කරලා හඳුනා ගන්නට අවශ්‍ය වෙන තත්ත්වයකුයි තියෙන්නේ. කේන්දරය අනුව ඒකට ප්‍රතිකර්ම කරන්නට අවශ්‍ය වෙනවා. විවාහ අපේක්ෂිතයන් වත්පිළිවෙත් අනුව කටයුතු කිරීම විවාහ දිව්‍ය සාර්ථක තත්ත්වයක් ඇති කරන ස්වභාවයක් තියෙන්නේ. වැඩිහිටියන්ගේ සහ ප්‍රභූන්ගේ උපකාර විවාහයට උපකාර අනුග්‍රහයන් දක්වන තත්ත්වයකුයි තියෙන්නේ. අධ්‍යාපන ආශ්‍රිතව ඊර්ෂ්‍යාව සහගතභාවයේ වැඩෙන නිසා එම පුද්ගලයන්ගෙන් ප්‍රවේශම ඇති කර ගැනීම වැදගත්. ඒ පීඩාව මගහරවා ගන්න අධ්‍යාපනට ධන ලැබීම් සහිත තත්ත්වයක් තියෙනවා. පවුලේ අයගේ උපකාර අධ්‍යාපන හිමිවන තත්ත්වයකුයි තියෙන්නේ. විදේශ අධ්‍යාපන කටයුතු සාර්ථක තත්ත්වයක් ඇති වෙනවා. හදිසි ධන ලාභ ලොතරැයි දිනුම් සූදු ජය සඳහා බලය සහිත තත්ත්වයකුයි තියෙන්නේ. අක්‍රීය මුදල් ඉපැයීම කියන්නේ පැසිව් ඉන්කම් ඔබගේ සාර්ථක ආයෝජන ඔබ සිදු කර ගන්නවා. හිඟ ණය ලැබීම ඇතිවන වාසනාව ඇති. අතමිට සරුවන වසර විදේශ ධනය ඔබට හිමි වෙනවා. බෙල්ල යට කොටසේ වේදනාවන් ඇති කරන ස්වභාවයකුයි තියෙන්නේ. ධනු ලග්නයේ 2025 නව වර්ෂයේ කොහොමද කියලා අපි බලමු. විවාහ බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත වසරක්. විවාහ නැකත් දෝෂ ඇති වෙන්නට පුළුවන් නිසා ජ්‍යොතිෂ්‍ය නැකත් සම්බන්ධයෙන් ඉහළ දක්ෂතාවයක් තියෙන ජ්‍යොතිර්වේදියෙකු ඔබගේ කටයුතු සඳහා යොදා ගැනීම අවශ්‍ය වෙන තත්ත්වයක් තියෙන්නේ. ධනාත්මක ජීවිතය දෙස බලන නිසා ඔබගේ විවාහ දිවිය තුළ ධනාත්මක වපසරියක් ඇති වෙනවා. වැඩිහිටි උපදේශන ආධාර උපකාර රැකියාව සම්බන්ධයෙන් හිමිවන තත්ත්වයකුයි තියෙන්නේ. ප්‍රාථමික අධ්‍යාපනයේ පසුබැසීම් සහිත බව පුද්ගල කේන්දර දුර්වලතා අනුව ඉස්මතු කරන වසරක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පුද්ගල කේන්දර අනුව ඔබ ප්‍රතිකර්ම සඳහා යොමු වෙන්නට ඕනි. රැකියාවේ අපේක්ෂිත ස්ථාන මාරුහා උසස් වීම ඔබට හිමි වන තත්ත්වයකුයි තියෙන්නේ. වෘත්තීය අධ්‍යාපන අවස්ථාවන් හිමි වසරක්. ඥාති උපකාර ප්‍රාථමික අධ්‍යාපනය කෙරේ ලැබෙන වසරක් බවට කියන්නට ඕනි. තරඟ විභාග වලින් ජයග්‍රහණය ලැබෙන වසරක්. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට අතිරේක ආදායම් හිමිවන තත්ත්වයකුයි තියෙන්නේ. ස්වර්ණාභරණ මැණික් ආදී වස්තු ප්‍රතිලාභ හිමි වසරක් විදිහට ඔබට පෙන්වුම් කරනවා. රත්තරන් රිදී වගේ ව්‍යාපාර ඔබට ජය අත්කරන තත්ත්වයකුයි තියෙන්නේ. ආයෝජන ලාභ ඇති වෙනවා. ශරීරයේ උදරයෙන් පහළ කොටසේ වේදනාවකට ඔබ මුහුණ පානවා. මකර ලග්නයේ 2025 නව වර්ෂයේ කොහොමද කියන කාරණේ බලමු. වාස්තු දෝෂ විවාහ අපේක්ෂිතයන්ට බලපාන නිසා ඔබ කල්පනාකාරීව ඔබගේ වාස්තු දෝෂ තත්ත්වය නිවැරදි කර ගන්නට යොමු වෙන්න. ව්‍යාපාරික විවාහ අපේක්ෂිතයන් වැඩිපුර ඔබට යෝජනා වෙන වසරක් විදිහට කියන්නට ඕනි. දෙමාපිය හා ඥාති ආශිර්වාද හිමි විවාහයක් ඔබට මේ වසරේ තියෙනවා. රැකියාව ආශ්‍රිතව ද්‍රව්‍යමය හා මූල්‍යමය ප්‍රතිලාභ ඔන්න ඔබට ලැබෙනවා. රැකියා මානසික පීඩාත්මක භාවයේ සුවපත් වෙන කාල සීමාවන් තියෙන වසරක්. රැකියා ස්ථානයේ බෝනස්, OT වගේ දේවල් ඉල්ලා ඇති පරිදි අපේක්ෂිත පරිදි ඔබට හිමි වෙනවා. සෞන්දර්ය හා ක්‍රීඩා අධ්‍යාපනයේ කැපී පෙනෙන දක්ෂතාවයන් ඉස්මතු වෙන වසරක්. කලා අංශයෙන් ඔන්න ඔබ උසස් අධ්‍යාපනයේ තෝරා ගන්න අයට රාජ්‍ය අනුග්‍රහය සහිත ඉදිරි අධ්‍යාපන අවස්ථාවන් ඔබට විවර වෙනවා. පූර්ව ළමාවිය දරුවන්ගේ ඉහළ බුද්ධි වර්ධනයක් දක්වන වසරක් බවට කියන්නට ඕනි. හදිසි ධන ලාභ, පාරම්පරික වස්තු දේපල ලැබීම් වගේ දේවල් ඇති වෙනවා. විදේශගත උපකාර ව්‍යාපාරයට හිමි වන තත්ත්වයකුයි තියෙන්නේ. යටිබඩ ආශ්‍රිතව තමයි ඔබට පීඩා විඳින්නට තියෙන්නේ. කුම්භ ලග්නයට 2025 නව වර්ෂයේ කොහොමද කියලා අපි දැන් බලමු. සෞඛ්‍ය ශේෂ්ත්‍රය ආශ්‍රිතව විවාහ යෝජනාවන් ඔන්න ඔබට ලැබෙනවා. නැකත් දෝෂ විවාහයට අයහපත් වෙන්නට පුළුවන්කම තියෙනවා ඔන්න ඔබට. එනිසා දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු ඔබේ කටයුතු සඳහා සම්බන්ධ කර ගන්න.
විසි පොරොන්දම් වලට සීමා නොවේ ගැඹුරු විවාහ පරීක්ෂාවකට යොමු වෙන්නට ඔබට සිදු වෙනවා. මොකද අයහපත් තත්ත්වයක් තියෙනවා. ඒ තුල ඔබට අයහපත මගහැර ගන්න පුළුවන්. විදේශගත අයගේ ඉහළ ඉපැයීම් ධාරිතාවක් ඇති කරන වසරක් විදිහට පෙන්නුම් කරනවා. රැකියාවට පරිබාහිරව චාරිකා විනෝද අවස්ථාවන් ඔබට බහුල වන වසරක්. උසස් වීම හා බෝනස් ප්‍රතිලාභ හිමි වසරක්. ආයතන ප්‍රධානීන්ගේ සියුම් පරිගැනීම සඳහා මුහුණ දෙන්නට ඔබට තියෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ කේන්දර දෝෂ තත්වයන් ප්‍රතිකර්ම කරලා ශක්තිමත් වෙන්නට ඕනේ. සාමාන්‍ය පෙළ දරුවන්ගේ සතුටුදායක ප්‍රතිඵල හා අපේක්ෂිත විෂය ධාරාවන් සඳහා ප්‍රමාණවත් සුදුසුකම් ලැබීමක් පෙන්වනවා. ශිෂ්‍යත් දරුවන්ට කේන්දර දෝෂ සඳහා නිසි ප්‍රතිකර්ම කළ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. මතක ශක්තිය හා බුද්ධි ශක්තිය බලවත් වන වසරක් විදිහටයි පෙන්වන්නේ. අතිරේක ආදායම් කිහිපයක් විවෘත වන වසරක්. රන් මැණික් ප්‍රතිලාභ හිමි ඒවා පිරි වසරක් විදිහට පෙන්වුම් කරනවා. ව්‍යාපාර ආරම්භක වසරක් විදිහට පෙන්වුම් කරනවා. හිස ආශ්‍රිතව හා පපුව ඔබගේ පීඩාවට පත්වන රෝගී වන ස්වභාවයකුයි පෙන්වුම් කරන්නේ. මීන ලග්නයට 2025 නව වර්ෂයේ කොහොමද කියන කාරණේ දැන් අපි විමසන්නට මේ සූදානම් වෙන්නේ. ඥාති විවාහයකට බලපෑම් තියෙන වසරක්. විවාහ යෝජනා වැඩිපුර ඔබගේ ව්‍යාපාරික ප්‍රබුන් වෙතින් සිදුවන තත්ත්වයකයි තියෙන්නේ. විසි පොරොන්දමින් ඔබට විවාහ දෝෂ පරීක්ෂාවට යොමු වෙලා විවාහය සාර්ථක කරගන්නට ඔබට පුළුවන්. රැකියා කිහිපයක් ඔබ වෙත අවස්ථාවන් විදිහට ලැබෙන තත්ත්වයක් තියෙනවා. ඥාති උපකාර ඔන්න ඔබට රැකියාවට ලැබෙනවා. පරිගැනීම් සහිත සේවකයන් හේතුවෙන් රැකියාව සම්බන්ධ කේන්දර දුර්වලතාවයන් ඔබගේ පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා මේවා ප්‍රතික්‍රම කළා ඔබ ශක්තිමත් වෙන්නට ඕනි. රැකියාවේ ඉහළ කාර්ය සාධනයක් ඇතිවන වසරක් විදිහට පෙන්눔 කරනවා. උසස් අධ්‍යාපනය හා ප්‍රාථමික අධ්‍යාපනයේ ඉහළ මට්ටමකට පැමිණෙනවා. ධාරණ ශක්තිය ඉහළ යන වසරක් විදිහට ඔබට පෙන්눔 කරන්නේ. විදේශ ශිෂ්‍යත්ව අධ්‍යාපනයේට විදේශ ගතවීම සඳහා ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. රැකියාවට ව්‍යාපාරයට අතිරේක ආදායම් හා අනුග්‍රහයන් හිමි වෙනවා. අක්‍රීය මුදල් ඉපෙයිම් පැසිව් ඉන්කම් ඔබගේ ඇතිවන වසරක් විදිහට පෙන්눔 කරනවා. නව ව්‍යාපාර ආරම්භ කරන වසරක් බවට පෙන්눔 කරනවා. හවුල් ව්‍යාපාර සඳහා ඉහළ ලාභ ඇති වෙන තත්ත්වයකුයි තියෙන්නේ. පෙනහළු ආශ්‍රිතව ඔබ පීඩා විඳින වසරක් විදිහට පෙන්눔 කරනවා. අපි ඔබගේ ලග්න පලාපල විස්තරය ගෙන ආවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රකාශ කරන ලද සියලුම අශුභතාවයන් බිඳිලා ඒ අශුභතාවයන් මගහැරිලා ඔබට ඉතාමත් සුබදායි වර්ෂයක් විදිහට 2025 වර්ෂය ගෙවන්නට අවශ්‍ය වපසරී නිර්මාණය වෙන්නට ඒත් සමගම විශ්වයේ පවතින සියලුම ආශිර්වාදයන් ඔබට ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒ දේව ආශිර්වාදයන් විශ්වයේ පවතින ආකර්ෂණ නීතියේ තියෙන ආශිර්වාදයන් විශ්වයේ තියෙන ශක්තියින්ගේ ආශිර්වාදයන් ඒ සියල්ලම ඔබට ධනාත්මක ආකාරයෙන් ලැබෙන්නට 2025 වර්ෂයේ අතිශය සාර්ථක වර්ෂය බවට ඔබගේ ජීවිතේ පත්වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සියලුම ප්‍රාර්ථනාවන් එක්ක ඔබ බලාපොරොත්තු වූ ඔබගේ ආර්ථිකමය ජයග්‍රහණයන්, ඔබගේ ඒ අධ්‍යාපන ජයග්‍රහණයන්, ඔබගේ විවාහ ජීවිතයේ ජයග්‍රහණයන් ඇතුළුව ඒ සියලුම අපේක්ෂා කළ ඉලක්ක ඒ ආකාරයටම ඔබට ළඟා කරගන්නට හැකි වර්ෂයේ බවට 2025 වර්ෂය පත්වේවා කියන ප්‍රාර්ථනය සමග අපි ඔබගෙන් සමුගෙන යනවා. ඔබට ආයුෂ බොහෝ වන්නට ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්.